වල් මතකද මං තනමලියේ vlog එක ඉවර වෙද්දි මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එතන තියෙනවා අලුත් නාට්‍ය ෂූටින් ඒකට යන්නත් තියෙනවා. වල් ඉතින් මේ මං කිව්ව අලුත් නාට්‍ය මොකක් වෙන්නේ නැති කියලාද? දැන් වෙලා උදේ 6ට විතර කිට්ටුයි. කොලම් කුට්ටමේ ෂූටින් යන්න යනවා. මම මතකද? අපේ අප්පච්චි good morning. Good morning. Stepping on me. බම්බම් මේක ඇදගෙන එහා පැත්තට යන්න ඕනේ. මට ලැජ්ජයි. තාම දැන් සීන් දෙකක් විතර තියෙනවා මගේ සීන් එකට. ඉතින් මම දොයිය ගත්ත තාම නිදි මතයි. ඒ බොරු කියන්නේ නැද පළවෙනි සීන් එකේ. කොහොමරි ධන අයිය මාව එළවුවට පස්සේ මං ගිහිල්ලා සීන් එකට ඇඳුම් දාගෙන මේකප් දාගත්තා. බ්‍රයන්ගේ කන්සෝ ජාත්‍යන්තර ටෙන්ෂන් එකක් එකහමාරක් විතර වෙනවා. ඉතින් ඇත්තටම මට ඒ කාලේ මම කොහොමද ඩයලොග් ඩිලිවර් කරේ? මම මොනවද රත්නෙට හදාගත්ත හැබිට්ස්? මාලන් කවුද මාල්? සෝරි සෝරි. ඉතසේ ආපෝ අර දුවේ ජානු කිතු ගන්න පොඩි කෙනෙක්. අර දරංජය හිරදෙන මතක තිබ්බේ. ටෙක්නිකලි අපි පළවෙනි සීන් එක ගන්න යන්නේ. Every night in my dreams I see you. Boys අපි ෂූට් එක කරන ගමන් ඉඳි කිඹුලෙක් හිටියා. අපි දෙන්නලා ටික වෙලාවක් ඉඳලා කිඹුල පේන නැති හින්දා ආපහු ෂූට් එකට ගියා. පළවෙනි සීන් එක ජයග්‍රහී වෙනවා වුණා. එකක්වත් තරන්නේ ඇත්තටම. එක එක ෆොටෝ එකක් ගහුවා. එක ෆොටෝ ගහන්නේ කොක්කම ගහුනේ වගේ වෙයි. අර හිතනව නේද මොකද්ද මේ ෆොටෝ සීන් එක කියලා. දැකලා තියෙන නාඩගම්කාරෝ නාට්‍යයේදී රත්නේ ජානුගේ ෆොටෝ ගහනවා. හරියට නිකන් මෙන්න මේ වගේ. මගේ ෆොටෝ ටිකක් අරන් දීපන්. යාලුනේ ඇත්ත ජීවිතේ රත්න වගේ මට ෆොටෝ ගන්න වෙලා තියෙනවා. ෆොටෝ 1500ක් විතර ගහුවා. ඒකનો සෙට් වෙන්නේ නැති ෆොටෝ එකක් දීපොතේ මං සිරාවටම ගඟට පයින්නවා. තාම නෑ. සැප්තැම්බර් 23 වෙනිදා කැන්ඩි වන්නම කොන්සර්ට් එක නුවර සහසු වෙනේ තියෙනවා. ඉතින් මේකට අප්සි. ඒ වගේම රොමේන් උලීසක්කි. DJ මාස් ගොඩක් කට්ටිය එනවා. ඉතින් ඔයාලත් නුවරවට කෙනෙක් නම් මේ කොන්සර්ට් එකට ගිහලා කැමක් ගන්න. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ නම්කට කෝල් එකක් දෙන්න. අපිට දවල් කෑමෙන් පස්සේ නම් ෂූට් කරන්න උන්නේ නැහැ. මොකද යාළුවනේ එළියේ හෙනම සැරට වහිනවා. මේක තියෙන ප්‍රශ්නේ මුලින්ම මේකප් කරාවේ මම. එතකොට නිකන් මගේ වස්සිය වගේ ලයින් නැතින්නේ. නාඩගම් කාර්යකෙත් ඔය සීන් එක උනා. 7 hours later. ගොඩක් කටින් නම් බෑග් පැක් කරගෙන අපි හිටියපු ලොජ් එක යනවා. හැබැයි අද මම මේ හෝටල් එකේ ඉන්න හිතුවා. ඒ කියන්නේ අදට නෝ කරේ ආතල් ලැගෙන පුළුවන්. පට්ටි හාවෝනේ ඉඳලා මෙහා කොണ്ട് වතුරටින් එන්න යන්නේ. Cut this knee. You're gonna follow your දෙවැනි දවසත් පළවෙනි දවසට හෙනම ඐඩෙන්ටිකල් දවසක්. මං උදේ පාන්දර නැගිට්ටා. කෑම කෑවා. ඒ විතරක් නෙමෙයි පළවෙනියට මේකපුත් කරව්වා. ගුඩ් මෝර්නින් කියනවා. ආල හිතන්න මොකක් වෙන්නද කියලාද? ය
පළවෙනි දවසේ වගේම උදේ පාන්දර වහින්න පටන් ගත්තා. දනායියලා වර 10 11 විතර ඉඳි වැස්ස ටිකක් ෂේප් වුණා. ඉතින් ඒ හින්දා අපි ආපහු ෂූටින් පටන් ගත්තා. අනේ පලා ගන්න ති දීපන් ෆෝන් එක. බෑ බෑ බෑ. අම්මේ මේ බතලිය වගේ ෆෝන් එක දෙන්න. හිතලා අපහාස කරනවා බොඩි ෂේමින් සද්දම ආවා. දෙවනි දවසේ විශේෂ දෙයකට කියලා සිද්ධ වුණේ මගේ ජීවිතේ පළවෙනි දාර මම මේ ඔරුව කියන්නේ අඟුල. මේකට අඟුලද කියන්නේ? ඒතර ඔරුව කියන්නේ මේකේ තනි පාට් එක. ඔරු දෙකක් බැඳලා ඉවරසේක අඟුල. කිඹුල. මෙතන හරහා ඉන්නවා අපි යනකොට. ඈ? කොයිද කිඹුල හිටියේ? අම්මට සිද. ඊයරා අපි යනකොට ඉන්න මායි ප්‍රබත් යනකොට. අපි දැසි වතුරට ගහලා 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 හබල් බලලා ගහලා ඌ ගියාට පස්සේ අපි ගියා. ලස්සනයි නේ මේ වෙලාවට. හොස්ින් වෙනකොට කලවරයි නුඹේ පාත නිජම යන්න හුඟක් දුර තම යන්න හිතුණත් එපා වෙන්න. කුමාරේ පාරුවේ ගමනක් ඉවර කරලා මට තිබ්බේ මගේ අන්තිම සීන් එක කරන්න. මෙතන ඉඳන් ඔහම දොදොස් දොදොස් ගගා පීගේ කරනවා. කරන්න දෙපා තමනලා අර එහෙම නැතුව. නිකන් අර කැතට නිකන්. ඔව් කැතට පීනයි යන්න ආපෝ උඩු ගනේ හාය එහෙම එක එක හදාගන්න. ආ හරි. Yelling your ass like you got nothing but death. You been listen up to me now every word that's out of my mouth. Wake up. ඊටතර එක මට කෝලම් කොට්ටම ෂූටින් දවස්ද ගෙවිලා ගියා. ආයෙ පාරක් නාඩගම්කාර රංගපානම කියන්නේ මං දැන නාඩගම්කාරය සම්පූර්ණ වෙන්නේ අපේ කුකුලම්ම දලාලි මාලන් සරා දියෝග වදුල ලයිලා මේ කට්ටියද. හැබැයි ආපෝ පාරක් රත්නගිරි රංගපාදි මට ඒ කාලේ අපි එකට රඟපාපු විදිහ හලෝ මේ වම්බේ දැන් ගණන් එක දිවල් කතා කර කර හිටිය විදිහ චුම්බි දෙද්දවසට සින්දු කිව්ව විදිහ මරණ මතක ඔක්කොම නිකන් අලුත් වුණාගේ හැඟීමක් දැනුණා. බයි. අය දවසකට හරි රත්නය හම්බෙච්ච එක ගැන මම පට්ට විදිහට සන්තෝසයි. ඔයාලා යන්න බෑ නේද? ඔයාලා යන්න.